ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ක්‍රිස්තු වර්ෂ 2022 මේ මාසේ 30 වෙනිදා සඳුදා. තවමත් අමාවක තිතිය තමයි උදා වෙලා පවතින්නේ. ඉර උදාව උදෑසන 5:53 ට සිද්ධ වෙද්දී ඉර බැස යාම සිද්ධ වෙන්නේ සවස 6:22 ට. රාජකාරක රවිට අයිති කැති නැකත අද උදෑසන 7:14 න් අවසන් වෙලා සඳුට අයිති රෙහෙන නැකත උදා වෙනවා. ඒ කියන්නේ අද දවසේ වැඩි බලයක් පවතින්නේ සඳුට අයිති රෙහෙන නැකතට කියන එකයි එකෙන් පෙන්නුම් කරන්නේ. ඒ වගේම අද දවසේ රාහු කාලයේ දිවා කාලයේ සඳහා පවතින්නේ උදෑසන 7:28 ඉඳලා උදෑසන 9 දක්වා. රාත්‍රී කාලයේ සඳහා රාහු කාලයේ පවතින්නේ රාත්‍රී 7:48 සිට රාත්‍රී 9:15 දක්වා. ඉතින් ඔබ කරන සෑම සුබ කටයුත්තක්ම මෙන්න මේ රාහු කාලයේ අත්හැරලා සිදු කරනවා වගේම අද දවසේ මරු සිටින වයඹ දිශාව අත්හැරලා සුබ දිශාවෙන් නැගෙනහිර දිශා බලා කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ශිවාලිකිත මුහූර්තවලට අනුව උදෑසන 6:58 8:52 වගේම 10:06 ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් විජයග්‍රාහී කටයුත්තක් බවට පත් කරගන්න යොදා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවස සඳුදා දවසක්. දවසේ දිනාධිපති ග්‍රහය බවට පත් වෙන්නේ සඳු. ඒ විතරක් නෙවෙයි ඔන්න අද දවසේ කාලයකට පස්සේ දිනාධිපති ග්‍රහයාම නැකතාධිපති ග්‍රහය බවට පත් වෙලා පවතින. එහෙනම් දිනාධිපති ග්‍රහයත් නැකතාධිපති ග්‍රහයත් එකම කෙනා බවට පත් වුනහම ඒ බලය වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අද දවසේදී සඳුගේ බලය වැඩියෙන් ක්‍රියාත්මක වෙන මානසික ශක්තිය තුලින් බොහෝ දේවල් දිනා ගන්න පුළුවන් දවසක්. ඒ නිසා ඔබ කුමන ලග්නයකින් ඉපදුනත් අද දවසේදී ඔබගේ මානසික ශක්තිය පිළිබඳව වැඩියෙන් හිතන්නට ඕන දවසක් විදියටයි හඳුනගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා හිතේ හයිය යොදාගත්තොත් ඔබට අද දවසේදී බොහෝ වැඩ කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික සුවය හොයන අය, භාවනා යෝගී වැඩ කටයුතු වලට අත ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය, යෝග ව්‍යායාම වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කොහොම පවත්වාගෙන යන එක වඩාත් සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්නුම් කරනවා. අනිත් අතට ගත්තාම හිත ශක්තිමත් නොවුනොත් අද දවසේදී ඔබට වැඩියෙන් පාඩු සහගත තත්ත්ව නිර්මාණය වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන ප්‍රධාන දෙයක් තියෙනවා අද දවසේදී හිත එහෙම නැත්නම් මනස ශක්තිමත් කරගන්න ඔබ දරන වෑයම මත අපි සමහර වෙලාවට ලග්න පලාපල ඔස්සේ කතා කරන යම් යම් දේවල් එහාට මෙහාට වෙනස් කරගන්න ඔබටම පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා අද දවසේ කාගේවත් අතට ඔබේ දෛවය දෙන්නේ නැතුව ඔබේ මනසට ඔබේ හිතට ඔබේ දෛවය ලියන්න අවස්ථාව දීලා අද දවසේ ලග්න පලාපලවල කතා කරන්න මොනවද කියන අවබෝධයකුත් අරගෙන දවස වෙනස් කරගන්න උත්සාහ දරන්න කියලා ඔබට මතක් කරනවා. අපි බලමු අද දවසේ ලග්න පලාපලවල තත්ත්වය කොයි වගේද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබ අද දවසේ කටයුතු සම්පාදනය කරනකොට වචන පිළිබඳව ටිකක් සංවර වෙන්නට අවශ්‍යයි. වචන පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මොකක්ද? ඔබට හිතට බොහෝ අදහස් ගලාගෙන එනවා. ඉතින් ඒ ගලාගෙන ආපු හැම අදහසක්ම ෂණිකව ඒ මොහොතේම දුගදිර බලන්නේ නැතුව එහෙම නැත්නම් ඒ වගේ ගැඹුරු පළල මොනවාද එකකින් විය හැකි අනර්ථයන් පිළිබඳව අවබෝධයකින් තොරව මතු අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් පාඩු සහගත තත්ත්ව පිළිබඳව එහෙම නැත්නම් ඕනෑවට වඩා වගකීම් දරන්න හරි මොනවා හරි ප්‍රකාශ කරන්න ගිහලා ඇති වෙන්න පුළුවන් පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව අමතක කරලා වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ නිසා පුළුවන් තරම් අද දවසේදී කතා කරනකොට හරිම පරිස්සමෙන් තමයි කතා කරන්නට ඕන වෙන්නේ. මොකද ඔබ දෙන වාචික පොරොන්දු ගිවිසුම් හින්දා ගොඩක් වෙලාවට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සහගත තත්ත්ව පෙන්නුම් කරනවා. එහෙනම් මේ ගොඩක් වෙලාවට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සහගත තත්ත්වත් එක්කලා ජීවිතයට අනපේක්ෂිත බාධාකාරී තත්ත්ව තමන් විසින්ම නිර්මාණය කර ගැනීම ඉඩකඩක් පවතින නිසා අද දවසේදී ඔබ කරගන්න ඕන මූලිකම කාරණාව තමයි අපි ඔබට මතක් කළේ වචනයෙන් සංවර වෙන්නට අවශ්‍යයි. වචනය ස්ථාවර කරගන්නට ඕන, වචනය පරිස්සම් කරගන්නට ඕන. අපි කියනවා කට පරිස්සම් කරගන්නට ඕන කියලා. ඒ වගේම තමයි ඊළඟට ඔබ අද දවසේ දී මනස පරිස්සම් කර ගන්නට ඕන. මොකද ඔබ දකින්න දේවල් සියල්ල මිලදී ගන්න. එහෙම නැත්නම් ඒ දකින්න දේවල් ඔක්කොටම ආසහිතිලා ඒ දේවල් හැම එකක්ම තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න උත්සාහ දැරීමේ ස්වභාවයක් තියෙනවා. ඒකත් ඔබගේ ආර්ථිකයට යම් ඍජු පාඩු සහගත තත්වයන් ඇති වෙනවා. එහෙම නොවුනොත් ඔබගේ ව්‍යාපාරික කටයුතු, වෙළෙඳ දාම් කටයුතු, යුග ජීවිතේ බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. හැකියාවක් තියෙනවා නම් ජයපිරිත සජ්ජායනා කරන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මහා අපූරු සිතිවිලි පහළ වෙනවා. සමහර සිතිවිලි වලින් ඔබ විතරක් නෙමෙයි ඔබවට පුද්ගලයන්ව, සමාජයේ, රට, ගම වෙනස් කරන්න පුළුවන් ස්වභාවයකත් පවතිනවා. ඒ නිසා මේ සිතිවිලි ෂණිකව ඇවිල්ලා ෂණිකව නැති වෙලා යන්න පුළුවන්කමක් තියෙන විග අමතක කරන්නට එපා. ඒ කියන්නේ මොකක්ද? ඔබට එන සිතිවිලි ඔබට තේරුනොත් මේක දාර්ශනිකයි හෝ සමාජවාදී හෝ එහෙම නැත්නම් සමාජයට වැඩදායි හෝ එහෙම නැත්නම් මතු අනාගතයේදී තමන්ට යම් ආකාරයක යහපතක් වෙනවා කියලා ඒ සිතිවිල්ල එහෙම නැත්නම් ඒ ආපු අදහස ඔබ කොහේ හෝ තැනක ලිල තියාගන්න.
සමහරට අදම ඔබට ඒක සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේක ඔස්සේ ඉදිරි අනාගතයේදී අලුත් දේවල් හිතන්න අලුත් දේවල් සැලසුම් කරන්න අවශ්‍ය ශක්තිමත් තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙන නිසා අද දවසේ ඔබට මතක් වෙන දේවල් හිතෙන දේවල් සැලසුම් කරන්න ඕන කියලා හිතන දේවල් ඒවා කුඩා අනු කුඩා මාත්‍රිකා විදිහට ලියලා තියාගන්න. අද දවසේදී ඔබට ලැබෙන ඉඩකඩ අවස්ථාවල් වලදී මේවට කළ හැකි දේවල් මොනවද? ඇත්තට මේවා යථාර්ථයක් බවට පත් කරගන්න නම් කොහොමද මහන්සි වෙන්න ඕන කියන කාරණා පිළිබඳව සැලසුම් කරන්න. ඒ වගේම තමයි මානසික සුවපත් භාවය පිළිබඳවත් මනසේ හිතේ නිදහස පිළිබඳවත් ඔබ වෙනදට වඩා සැලකිලිමත් වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ වගේම කොච්චර ප්‍රශ්න තිබුණත් ඔබ හිනා වෙලා සතුටින් ඉන්නත් උත්සාහ දරනවා. මේ තත්ත්වයත් යහපත් තත්ත්වයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. සූර්ය ප්‍රිත සජ්ජායනා කිරීම වඩාත් යෝග්‍යයි. මිතුර ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව අද දවසේ නැකතාධිපති සඳු දිනාධිපති සඳු ඔබගේ දොළොස්වැන්න ආශ්‍රිතව තමයි ගමන් කරන්නේ. එතකොට මේ දොළොස්වැන්න ආශ්‍රිතව ගමන් කරනවා කියලා කියන්නේ අපි කතා කරනවා මුහුදෙන් එතන කටයුතු පිළිබඳව. ඒ අතරතුරේදී මානසික පීඩාකාරී තත්වයන් පිළිබඳව. යුග ජීවිතයේ තියෙන යම් යම් අර්බුදකාරී ස්වභාවයන් පිළිබඳව. නීතිමය ගැටලුකාරී තත්වයන්. එහෙම නැත්නම් ගමෙන් නගරෙන් බාහිරව කරන්නා වූ වැඩ කටයුතු ආදී දේවල් පිළිබඳව. අවසානයේදී ඔබගේ ඇස් ආශ්‍රිතව හිත, මනස, මිග්‍රේන් වගේ රෝගී තත්ව, ඒ කියන්නේ සෙම් හිරවීම නිසා හටගන්න මානසික හෝ එන්නා වූ කායික පීඩාකාරී ස්වභාව, ඒ වගේම ස්නායුගත රෝගී තත්ව වගේ දේවල් පිළිබඳවත් සුළු ඉඟි මෙතනින් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබ ඉස්සල්ලාම මනස සැහැල්ලු කරගන්නට අවශ්‍යයි. හිතට ලොකු බරක් ගත්තොත් එහෙම ඒක ඔබගේ ලේ ධාතුවටත් ඔබගේ ස්නායු පද්ධතියටත් ඔබගේ දෛනික ක්‍රියාකාරකම් වලටත් අශුභ විදියට බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ ඒක තේරුම් අරගෙන මනස පුළුවන් තරම් සංසුන්ව පවත්වාගෙන යන්නට වෙහෙස වෙන්නට අවශ්‍යයි. ජීවිතයේ පිළිබඳව අනපේක්ෂිත බාධාකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔව්, ඒ දේවල් වලට ඔබ උපේක්ෂා සහගතව වුණ දීමටත් හිත ශක්තිමත් කරගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පෙරම කිව්වේ හිත තමයි අද දවසේදී ගොඩාක් වැදගත් වෙන්නේ කියන කාරණාව. ඒ අතරතුරේදී ඔබ ජලය ආශ්‍රිතව යොදන්නා වූ කටයුතු වලදී එහෙම නැත්නම් ජලය ආශ්‍රිතව යම් යම් ගමන් බිමන් යෙදෙනවා නම් විදුලිය පාවිච්චි කළ යම් යම් වැඩ කටයුතු කරනවා නම් රසායනික ද්‍රව්‍ය හෝ බෙහෙත් තේත් පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් වලින් ඇති වෙන්න පුළුවන් අතුරු ආන්තරා පිළිබඳවත් වෙනදට වඩා සැලකිලිමත් වීම තමයි ඔබ විසින් කළ යුත්තේ. අනිත් පැත්තට ගත්තහම ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට මහන්සි වෙන්න. මොකද අධ්‍යාපනික කටයුතු යම් සාර්ථකත්වයකට පත් කරගන්න පුළුවන් සැබෑ හැකියාවක් අද දවස් තුල පෙන්වුම් කරනවා. සාමාන්‍ය වෘත්තිමය කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න ඒවට යම් යම් උදව් උපකාර ලබා ගන්න පුළුවන්කමකුත් පවතිනවා. සමාජීය වශයෙන් කරන්නා වූ කටයුතු වලදී ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. සුපරීක්ෂාකාරී භාවය තව තව වර්ධනය කර ගන්නට අවශ්‍යයි. මතු අනාගතය උදෙසා කරන්නා වූ ආයෝජන පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරන්න, අත්සම් කරන ගිවිසුම්ගත වෙන දේවල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් මාළුන්ට කැම ටිකක් දාලා අද දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවසේ යහපත් දවසක් විදිහට තමයි හඳුනගන්න පුළුවන්කමක් තියෙන්නේ. වෙලහෙළඳාම් කටයුතු ආදී දේවල් පිළිපදව වෙනදට වඩා ලොකු උනන්දුවක් ඔබට ඇති වෙනවා. මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මේ දරණ මහන්සියට සාපේක්ෂව යම් ලාභයක් ලැබීමේ ඉඩකඩ වාසනාව අද දවසේදී ඔබට පෙන්වුම් කරනවා. ජයග්‍රහණයේ භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙනවා. අපි හිතමු ඔබ තීන්ත වර්ග, කෑම වර්ග, එහෙම නැත්නම් බෙහෙත් හේත් වර්ග විකුණනවා. ජලය හෝ දියරමය දේවල් හෝ වැගිරෙන සිළු හෝ අපි හිතමු තෙල් වර්ග, එහෙම නැත්නම් ඉන්ධන වර්ග, එහෙම නැත්නම් යම් ආකාරයකට පාවිච්චි කරන බෙහෙත් හේත් වර්ග, සිංහල ආයුර්වේද ඖෂධ වර්ග, මේ වගේ දේවල් අලෙවි කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඒවා නිෂ්පාදනය කරන කෙනෙක් නම් අද දවසේදී ඔබට යම් ජයග්‍රාහී තත්වයක්, ආර්ථිකමය සමෘද්ධිමත් භාවයක් ළඟා කර ගැනීම හැකියාව ශක්තිය පෙන්නුම් කරනවා. මෙන්න මේ ළඟා කරගැනීමේ හැකියාව ශක්තිය පෙන්නුම් කිරීම යහපත් ප්‍රවණතාවයක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. සමාජීය වශයෙන් ඔබට ඇතිවෙන යම්කිසි පීඩාකාරී ස්වභාවය, සමාජීය වශයෙන් ඇතිවෙනා වූ බාධාකාරී තත්ත්වය පිළිබඳව ඔබ සුළු අවබෝධයක් තියාගන්න. මොකද අද දවසේදී මහන්සියේ තරමට එම්පියකිනෝ වප්පුරණ තරමට අස්වැන්න ගන්න පුළුවන් දවසක්. ඉතින් ඔබට පුළුවන් නම් දුගී මගේ කවුරු හරි කෙනෙක්ට වියලි ආහාර සලාක පාර්සලයක දන් දීලම අද දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. සිංහල අග්නයෙන් උපන් ඔබ අද දවසේදී ඔබගේ වෘත්තිමය කටයුතු පහසුවෙන් සාර්ථකව පවත්වාගෙන යන්නට උත්සාහ දරන සුළු ස්වභාවයක් තියෙනවා. ඒකට අන් අයගේ උදව් උපකාරත් ඉතාමත් යහපත් ආකාරයකට ලැබෙනවා. සමාජීය වශයෙන් ඔබ කරන කටයුතු මොනවද? ඒ වගේ දේවල් වලින් ලැබිය හැකි දායාද මොනවද? ඒ වගේ තත්ත්ව පිළිබඳවත් ලොකු සැලකිල්ලක් දැක්වීම කළ යුතුයි.
සමාජ සේවා කටයුතු පොදු කටයුතු නායකත්වයේ ලක්ෂණ පෙන්වුම් කරන්න ආවෝ කටයුතු වගේ දේවල් වෙනුවත් ඔබට යම්කිසි ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. ඔබ යුවතියක් නම් එහෙම නැත්නම් ඔබ කාන්තාවක් නම් අද දවසේදී ඔබට වැඩියෙන් වාසනාව ළඟා වෙන දවසක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඔබ පුද්ගලයෙක් විදිහට පිරිමි පාර්ශවයක කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ පුරුෂයෙක් නම් ඔබට අද දවසේදී කාන්තාවන්ගෙන් ලොකු උදව්උපකාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ආයතන ඉහළ නිලධාරිනියන්ගෙන් යම් සාධනීය උදව්උපකාර ලබා ගන්න පුළුවන් වාසනාවන්ත දවසක් විදිහට දවස හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව ගත්තහම සිංහ ලග්නයෙන් උපන් සෑම කෙනෙක්ටම අද දවසේදී අන් අයගෙන් උදව්උපකාර ලබා ගත හැකි තමන්ගේ තත්ත්වය ආර්ථිකමේ දියුණුව වෘත්තිමේ ස්ථාවරත්වය නිර්මාණය කර ගන්නට පුළුවන් ස්වභාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. සමාජීය වශයෙන් ඔබට ඇති වෙන්නේ කොයි වගේ ප්‍රශ්නයක්ද කියන කාරණාව පිළිබඳව ඒ තත්ත්වය සහ ඒ කාරණාව පිළිබඳව ඔබ බොහොම පරික්ෂා සහගතව කටයුතු කරන්නට ඕන. ජයග්‍රහණය පෙන්වුම් කරනවා ඒ ජයග්‍රහණයේ උදෙසා ඔබට මහන්සි වෙන්න අවශ්‍යයි හවුලේ පොදුවේ අන්න ඇත් එක්කලා. ඉතින් ඒ අතරතුරදී ඔබට පුළුවන්කම තුන මහා විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් ටිකක් පූජා කරලා අද දවසේ සුබ කටයුතු ආරම්භ කරන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ අද දවසේ කටයුතු සම්පාදනය කර ගන්නකොට ඔබගේ ආධ්‍යාත්මික සුවය පිළිබඳව යම් නිර්ණායකයක් ඔබ විසින්ම නිර්මාණය කර ගන්නවා. ඒ කියන්නේ ඔබ ටිකක් අද දවසේදී වැඩියෙන් අවධානය යොමු කරනවා ආධ්‍යාත්මික පැත්ත සුවපත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ඒ කියන්නේ ලග්න රාශි වලින් ගත්තොත් කන්‍යා ලග්නයෙන් උපන් අය තමයි වැඩියෙන්ම අද දවසේදී බණ භාවනා ආදී දේවල් වලට යොමු වෙන්නේ. පූජනීය වැඩ කටයුතු ආදී දේවල් වලට යොමු වෙන්නේ. පින්කම් ආදී දේවල් කරන්න සිත් පහල කරගන්න. ඉතින් ඒ නිසා ඔබ හැම කෙනෙක්ම අද දවසේදී බොහොම පරිස්සමෙන් මේ කටයුතු කරන්නට ඕනේ. අන්න ඇගේ ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට ලක් වෙන්න පුළුවන් තැන්වලදී පවා ඔබ උපේක්ෂා සහගතව බොහොම මැදිහත් සිතින් කටයුතු කිරීම වැදගත් කියන එක පැහැදිලිව පෙන්වුම් කරනවා. සමාජ සේවා කටයුතු පොදු කටයුතු වගේ කටයුතු වලදීත් ඔබට බොහෝ තැන්වලදී ප්‍රමුඛතාවය ගන්නට සිද්ධ වේවි. ඒ වගේම උගත්කම බුද්ධිමත් භාවය ඔබ තුළ තියෙන පරිචය අද දවසේදී ගොඩාක් වැදගත් වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ අතරතුරේදී ඔබට යමක් අලුතෙන් ඉගෙන කියා ගන්නත් මේ හරහා අවස්ථාවන් නිර්මාණය වීම වැදගත් තත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ අද දවසේදී වැඩ කටයුතු වලට යම් හෝ ආකාරයකට සහසම්බන්ධ වීමක් උදව්පකාර කිරීමක් පිළිබඳව පෙන්වුම් වෙනවා. පුළුවන් සෑම අවස්ථාවකම ජයපිරිත සජ්ජානා කරන්න, ජයපිරිත ශ්‍රවණය කරන්න, එළඟ දෙල් පහන් බෝධීන් වහන්සේට පූජා කරන්න. තුලා ලග්නයෙන් උපන් ඔබ අද දවසේ කටයුතු සම්පාදනය කරගන්නකොට ගොඩාක් පරිස්සමෙන් වැඩ කරන්නට සිද්ධ වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට යම් තද මානසික පීඩාකාරී ස්වභාවයක්, යම් අහිමි වීමක් පිළිබඳව හටගන්නා වූ පීඩාකාරී ස්වභාවයක් පිළිබඳව ඉඟි පළ වෙනවා. එකක් ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යමේ ස්වභාවය, සාමාන්‍ය මානසික ඒකාග්‍රතාවයේ අද දවසේදී අහිමි වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා හිත කඩා වැටෙනවා, හිත නිතර වෙනස් කරන්න සිද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා. හිත සම්බන්ධයෙන් ඇතිවෙනා වූ පීඩාකාරී ස්වභාවය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් වෙන්නටත් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, සමාජීය වශයෙන් ඔබට සමහර තැන්වලදී ඇතිවෙන ප්‍රශ්න සහගත තත්ත්වයන් පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්නටත් සිද්ධ වේවි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න ඕන, හිත හයිය කරගන්න ඕන දවසක්. අනිත් එක තමයි ඕනෑවට වඩා හිතට එන වැඩ කටයුතු කරන්න එපා. බුද්ධියට යම් ආකාරයකට මුල්තැනක් ලබා දීම අද දවසේදී ඔබ විසින් කළ යුතු කාරණාවක්. එහෙම නොවුනොත් අන් අය ඔබව වංචනික විදියට ඔබගේ මානසික භාවය පාවිච්චි කරලා, නැත්නම් ඔබගේ මනෝභාවය පාවිච්චි කරලා ඔබගේ හොඳ හිත දිනාගෙන, ඔබගේ හොඳ හිත වංචනිකව හොරකම් කරගෙන ඔබ ලවා වැඩ කටයුතු කරව ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම හින්දාත් අවසානයේදී ඔබට හිතට දුකක් ඇති වෙනවා. මම මේ සත්භාවයෙන් කියපු දේ කරපු දේ මේ අය වංචාකාරී විදියට පාවිච්චි කරා නේද කියලා. එහෙම නොවන විදියට වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ජයග්‍රහණයේ අපේක්ෂාවෙන් කරන්නා වූ කටයුතු පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න, සමාජීය වශයෙන් ඔබට කරන්න පුළුවන් යම් කිසි යහපත් කටයුත්තක් තියෙනවා නම් ඒ යහපත් කටයුත්ත ඔබ කටයුතු වෙන කරනකොට යොදා ගන්න. ඒ වගේම ජයපිරිත සජ්ජානා කරන්න. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ අන් අයත් එක්ක කරන ගනුදෙනු කිරීම වලදී ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඔබගේ සිතිවිලිවල ස්වභාවය, ඔබගේ සිතිවිලිවල සම්ප්‍රදායනුකූල తత్వය ඔබ ගොඩාක් වෙලාවට පරිස්සමෙන් කටයුතු කරගන්නකොට බදා ගන්න ඕන. ජයග්‍රහණයේ අපේක්ෂාවෙන් තමයි ඔබ යම් යම් කටයුතු කරන්නේ. ඔබ මේ කරන්නා වූ කටයුතු ජයග්‍රහණ අපේක්ෂාවෙන් කරන්නා වූ කටයුතු යහපත් ආකාරයකට, සාධාරණ ආකාරයකට පවත්වාගෙන යාම පිළිබඳව ලොකු අවබෝධයක් පවත්වා ගන්න ඕන කියන එක තමයි පැහැදිලිව පෙන්වුම් වෙන්නේ.
ආමාශගත උදරගත රෝගී තත්ත්ව වගේ දේවල් තියෙනවා. ඒ ආමාශගත උදරගත රෝගී තත්ත්ව බොහොම පරිස්සමෙන් පාලනය කරගත යුතුයි. ඒ වගේම ඔබගේ විවාහය පිළිබඳව තීන්දුව තියන ගන්නකොටත් බුද්ධිවත් භාවයෙන් යුක්තව තීන්දුව තියන ගන්න ඕන. අනිත් ඇත්ත එක්ක එකතුලා මිශ්‍ර වෙලා කරන්නා වූ කටයුතුලිනුත් ඔබට යම් ආකාරයක ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් යම් කිසි ජයග්‍රහණයක් උදෙසා යම් කිසි කටයුත්තක් ඔබ ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කටයුතු බොහොම පහසුවෙන් ස්ථාවර කරගන්න පුළුවන් දවසක් නිසා ඒ වගේ දේවල් වලට මහන්සි වෙන්න. ඒ අතරතුරේදී ඔබට පුළුවන් කමක් පවතිනවා නම් පොත්පත් පෑම් පැන්සල් ටිකක් දන් දීලා අද දවසේ සුභ කටයුතු ආරම්භ කරන්න. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවසේ යහපත් දවසක්. මහන්සියලා වැඩ කරන්න පුළුවන් දවසක්. හිතේ හයිය තියෙන දවසක්. කොච්චර වැඩ කරත් සමහර ලාවට ඔබට වෙහෙසක් දැනෙන්නේ නැති දවසක්. ඒ නිසා බැරි වුණොත් අවසානයේදී ක්‍රීඩා වැඩ කටයුතු වලට හරි ඔබ යොමු වෙනවා. ඔබ ව්‍යායාම් කරන්න හෝ දුවන්න, පයින්න, ක්‍රීඩා කරන්න ඒ වගේ දේකට හරි යොමු වෙනවා. ඔබ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් සැබවින්ම ඔබගේ වෘත්තිමය ශාස්ත්‍රය යම් ආකාරයකට ක්‍රීඩා හෝ යෞවන, ජවන ඒ වගේ කටයුතු වල සම්බන්ධ නම් අද දවසේදී ඔබට බොහෝ වාසනාවන්ත තත්ත්වයන් නිර්මාණය කරගන්න ඉහරා හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඔබට යම් ජයග්‍රහණයකුත් ස්ථාවරව ලබා ගන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලාත් පෙන්වුම් වෙලා තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ පෙන්වුම් කරන තැන්වලදීත් ඔබ බොහොම ජව සම්පන්නව පෙරමුණ අරගෙන කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබට රෝග තත්ත්ව තිබුණා නම් ඒවා දුරු කරගන්න පුළුවන්. ඔබට සේවක ගැටලු තිබුණා නම් ඒවා निराකරණය කරගන්නත් පුළුවන්. උදව් උපකාර කරන යහපත් ආකාරයේ සේවක සේවකාදී නැත්නම් දැසි දස්සන් ලැබෙන දවසක් විදිහට අද දවස හඳුන්වන්නට පුළුවන්කමක් පවතිනවා. ජයග්‍රහණ අපේක්ෂාවෙන් කරන සෑම වැඩ කටයුත්තකින්ම ඔබට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. සතුරන් හිටියනම් සතුරන් මිතුරන් බවට පත් කරගන්න ඔබට මහා සහජ හැකියාවක් තියෙනවා. ඕන කෙනෙක් එක්ක කතා බහ කරලා ඔබ වැඩ කරන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කරලා ඔබට ඒවා දිනා ගන්න පුළුවන්කමක් තියෙන නිසා ඔබගේ ප්‍රභාෂවරය කොයි විදිහටද කියලා පෙන්වුම් කරන්න දවස යහපත් දවසක් පුළුවන්කමක් තියෙනවා නම් ජයග්‍රහණය අපේක්ෂාවෙන් කරන කටයුතු ජයග්‍රහී විදිහට පවත්වාගෙන යන්න ඔබට පුළුවන් නම් හැම විටම සීවලි පිරිත සජ්ජායනා කරන්න. මකර ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට ඔබගේ යාන වාහන වාසස්ථාන සහ ප්‍රේමී ආදී දේවල් පිළිබඳව යම්කිසි අවබෝධයකින් ඔබ කටයුතු කරන්නට ඕන. අද දවසේ ප්‍රේමණීය සිතුවිලි ගලාගෙන එනවා. කවි ලියන, කවිගෙන සිතන, කවි නිර්මාණ ආදී දේවල් කරන, ගීත නිර්මාණ කරන, කලාකෘති නිර්මාණ කරන අයට අද දවසේ ඉතා යහපත් දවසක්. ඔබේ මනෝභාවය පාවිච්චි කරලා බොහොම සුන්දර දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ලස්සන ප්‍රේමණීය ගීතයක් ලියන්න පුළුවන් දවසක් ඔබ කවි නිර්මාණ කරන කෙනෙක් නම්. එවැනි තලයක යහපත් මානසිකත්වයක් අද දවසේ ඔබට පවත්වන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ යම් ආකාරයක අධ්‍යයන ශාස්ත්‍රයක අධ්‍යාපනික කටයුත්තක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබගේ හිත ශක්තිමත් කරගන්න ඒ තරමටම ඔබට අධ්‍යාපනික කටයුතුලින් ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබට උදව් උපකාර කරන්න යහපත් ගුරුවරු ගුරුවරයාදීන් ලැබෙන දවසක්, යහපත් යාළු මිත්‍රයන් ලැබෙන දවසක්, ප්‍රේමණීය සිතුවිලි පහළ වෙනවා විතරක් නෙමෙයි යහපත් මිත්‍ර සම්බන්ධතා පවා නිර්මාණය වෙන දවසක් කියලා අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පුංචි දරුපල සම්බන්ධ කාරණාවලින් ඔබ බැටකාපු කෙනෙක් නම් දරුපල සිහින සම්බන්ධ කාරණාවලට යහපත් උත්තර හම්බ වෙන දවසක්, දරුපල සම්බන්ධව සිහින සැබෑ වෙන දවසක් හෝ එහෙමත් නැත්නම් ඒව සාර්ථක කරගන්න අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව දැන කියා ගන්න පුළුවන්කමක් ලැබෙන, ඒවට අවශ්‍ය ජ්‍යොතිෂ්‍යමය වෙන්න පුළුවන්, වාස්තු විද්‍යාමය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය හෝ බටහිර වෛද්‍ය හෝ නිසියාකාර ක්‍රමවේද ලැබෙන දවසක්. ඒ නිසා යහපත් මාර්ගයන් විවර කරගෙන ඒ යහපත් මාර්ගයන් ඔස්සේ අනාගතයේ සුභවාදී තත්වයකට පත් කරගන්න දවසේදී ඔබට බුද්ධි ප්‍රභාවය ලැබෙනවා කියලා පෙන්නුම් කරනවා. පොත්පත් පෑන් පැන්සල් ටිකක් දන් දීම ඉතා යෝග්‍යයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවසේදී ටිකක් ගමන් බිමන් බහුල වෙනවා. එහාට මෙහාට යන්න සිද්ධ වෙනවා. හිතට වැඩ කටයුතු ගොඩාක් ඇති වෙනවා. කෝකද කරන්නේ, කවකද කරලා ඉවර කරන්නේ කියලා සමහරවිට ඔබට හිතා ගන්න බැරි වෙනවා. සමාජීය වශයෙන් ඔබගේ ස්ථාවරත්වය පිළිබඳව, සමාජීය වශයෙන් ඔබට තියෙන පීඩාකාරී ස්වභාවය ඔබට වගේමක් නැහැ. හැබැයි ඔබට යාන වාහන ලැබීම්, වාසස්ථාන ලැබීම්, ඉඩකඩම් ලැබීම් ආදී දේවල් පිළිබඳව ස්ථාවරත්වයක් නිර්මාණය වීමේ ස්වභාවයක් පවතිනවා. සමාජීය වශයෙන් ඔබ කරන කටයුතු කොයි වගේද කියන දේවල් පිළිබඳව ඔබ අවබෝධයකින් කටයුතු කරන්නට ඕන. ජීවන ගමන ගැන ඔබ කොහොමද මේවා තීන්දුව తీරන ගන්න කියලා ඉවරලා ඔබ හිතන්න ඕන. මෙන්න මේ සිතීම ඇතුලේ තමයි ඔබට යම් කිසි ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබගේ රටාව ඇතුලේ තමයි ඔබ කරන දේවල් වල සාර්ථකත්වය ලැබෙන්නේ. නිසා හිත හොඳ මිනිස්සු අපිට අවශ්‍යයි. ඔබ අද දවසේදී හිත හොඳ මිනිහෙක් විදිහට සමාජගත වෙනවා. මනුස්සකම තියෙන කෙනෙක් විදිහට ඔබ සමාජය ඇතුලේ ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔබට ඒක ඇතුලේ අමුතු වරප්‍රසාද පවා ලැබෙන්න පුළුවන්. සමාජය ඇතුලේ ගෞරවය, යහපත මේ බොහෝ දේවල් ඔබට ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. සමහර දේවල් ස්ථාවර කර ගැනීම කියන කාරණාව. සමහර දේවල් ඔබට යම් හෝ ආකාරයකට ස්ථාවරත්වයකට පත් කරගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳවත්
හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා. රැකී ආරක්ෂා කටයුතු, වෙළෙන දාම් කටයුතු ආදී දේවල් වලින් කොහොමද අපි ජීවිතයට පන්නරයක් එකතු කරගන්නේ කියන එක පිළිබඳව අපි හිතමු, හිතලා ඒ වැඩ කටයුතු කරමු. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මාළුන්ට කැම ටිකක් දාන්න, කවුරු හරි කෙනෙක්ට කිරිබත් ටිකක් දාන්න දෙන්න. लग्न राशि अवसान लग्न मीन लग्न तप्यमतकने मीन लग्न उपान ओब अद दवसे ओब के सहज गुणांग स्मतुकान तमाय उत्साह दराने मे सहज हेकिया सहज गुणांग वलिन ओब पोषणेवेन दवसा ये लबन पोषणे फन्नर ओब के जीवित सार्थक आवतक योमुकान थदी उन दवसाजान पुलवाणी वृत्ति में अभियोग सार्थक पत्करगान वृत्ति में अभियोग जयग्राही मावतकटगान्ना अद दवसे दी हरहा शक्ति पौती වැඩිහිටියන් සමකරන ගනුදෙනු කිරීම වලදී වැඩිහිටියන් සමකරන ක්‍රියාකාරකම් වලදී ඔබට බොහෝ දේවල් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ආමාශගත උදරගත රෝගී තත්ත්ව තිබුණනම් ඒව දුරු වෙනවා කියලාත් පෙන්눔 කරලා තියෙනවා. පපුව පෙනහළු ආශිත රෝගී තත්ත්ව වලින් හැබැයි එහෙම නැත්නම් සෙම් සහිත රෝගී තත්ත්ව වලින් සුළු පීඩා ඇති වෙන්න පුළුවන්. වැස්සට තෙමෙන්න එපා මේ දවස්වල. මොකද ඔබට අනිත් අයට වඩා වැඩියෙන් ඉක්මනට සෙම් රෝග හැදෙන්න පුළුවන් ස්වභාවයක් පවතිනවා. හිත ලෙඩ වෙන්න පුළුවන්, හිත කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න. වාසස්ථාන වෙනස් වෙන්න හෝ පදිංචිය වෙනස් වෙන්න හෝ වෘත්තිමය කටයුතු කරපු ස්ථානයේ යම් ආකාරයක වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්කමකුත් මේකේ පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම රැකියා කටයුතු වල යම් ආකාරයක දියුණුවක් ඔබ අපේක්ෂා කරා නම් ඒක මන්දගාමී වුණත් ලැබෙනවා හෝ ලැබෙනවා වගේ පෙන්눔 කරන තත්වයක් පෙන්눔 වෙනවා. ඒක ඔබට හිතට ශක්තියක්, හිතට සතුටක් කියලා තමයි පෙන්눔 වෙන්නේ. ඒ වගේම උදව් උපකාර කරන පිරිස ලැබෙනවා, ප්‍රේමණීය සම්බන්ධතා ශක්තිමත් වෙනවා. තමන්ගේ වෘත්තිමය කටයුතු, ප්‍රේමණීය කටයුතු, දරුවන්ගේ කටයුතු දැකලා සතුට වෙන්න පුළුවන් ස්වභාවයක් මීන ලග්නයෙන් උපන්න ඔබට පැහැදිලිව පෙන්눔 වෙනවා. ජයග්‍රහණයේ අපේක්ෂාවෙන් මහන්සි වෙන්නා වූ සෑම කෙනෙක්ටම අද දවසේදී ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ටිකක් වැඩි මහන්සි වෙන සිද්ද වේවි. පාදාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්, ඇස්සාශිත පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්. කළු කුඩ කළු පාවාන් පූජා දී කරලා දන් දීලා අද දවසේ ශුභ කටයුතු ආරම්භ කිරීම, ඖෂධ ගිලන්පස පූජා කිරීම ඉතාමත්ම යෝග්‍යයි කියලා ග්‍රහ සිත්තම අනුව පෙන්වම් කරලා දෙනවා. මේ කතා කරපු කරුණු එක ඔබ පිළිබඳව වෙනම අපි කියනවා සමාලෝචනය කරගත යුතු වෙනවා. මොකද අපි මේ කතා කරන්නේ පොදුවේනේ. දැන් ඔබ තේරුම් ගන්න ඕන ඔබ වැඩ කරන වෘත්තිමය ශාස්ත්‍රය මොකක්ද කියලා. ඔබ වැඩ කරන වෘත්තිමය ශාස්ත්‍රය ඇතුලේ ඔබ කොහොමද මනස ශක්තිමත් කරගෙන ඔබගේ අරමුණට යන්නේ කියන එක පිළිබඳව තමයි ඔබ මූලිකව අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ තුලින් ඔබගේ අරමුණ වලට යන්නත්, ඔබගේ අරමුණු සාර්ථක කරගන්නත්, ඉදිරි අනාගතය උදෙසා සුබ පියවරයන් ගන්නත් හැකියාවක් ලැබේවි. ඒ වගේම ඔබගේ ජීවිත ගමනේදී ඔබගේ ආර්ථිකයේ සැලසුම් කිරීම පිළිබඳව කොමිස් මුදල් හිමිවීම, ලාභාංශ හිමිවීම, එහෙම නැත්නම් ඉතිරි කිරීම, ප්‍රේෂණ මුදල් ආදී දේවල් පිළිබඳවත්, අලුත් ආයෝජන පිළිබඳවත් ඔබ අවධානයක් යොමු කරනවා නම් අද දවසේදී බොහොම ස්ථාවර සහ පරිස්සම් සාගත ක්‍රමවේදයකට කුමන ලග්නයකින් ඔබ ඉපදුනත් අතගහන්නට ඕන. ඒ පිළිබඳවත් ඔබට සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි හිත ශක්තිමත් කර ගැනීම කියන කාරණාව පිළිබඳවත් භාවනා යෝගීව කටයුතු කිරීම, යෝග ව්‍යායාම කිරීම, මානසික සුවපත් භාවයට පත්වීම කියන කාරණා අතිශය වැදගත්. මෙන්න මෙතනදී ඔබට පුළුවන්කමක් පවතිනවා ජලය ආශ්‍රිත පරිසරයකදී, හැබැයි ආරක්ෂිත පරිසරයකදී මිනිත්තු කීපයක් හරි භාවනා කරන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ කුමන ලග්නයකින් උපන් කෙනෙක් වුණත් ඔබට යම්කිසි ශක්ති සම්පන්න ස්වභාවයකට හිතපත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අනිත් අතට ඔබට පුළුවන් නම් එහෙම තැනක් නැතත් පමක් නැහැ. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් අලුයම ඔබට මේ පුළුවන් ඇහිච්ච දැකිච්ච වේලාවකදී මිනිත්තු කිහිපයක් සෞම්‍ය සංගීතයකට හිත යොමු කරන ගමන්ම ආස්වාස ප්‍රාස්වාස කිරීම, එහෙම නැත්නම් අපි මේකට කියනවා ආනාපාන සති භාවනාව වැඩිම කියන එක ඉතාමත්ම යහපත් වෙනවා. ජ්‍යොතිෂානුකූලව කියනවා ඉඩා සහ පිඩා පිංග කියලා. අපි මේක නැත්නම් මේ වාම නාසයෙන් ආස්වාස ප්‍රාස්වාස කිරීම සහ දක්ෂිණ නාසයෙන් ආස්වාස ප්‍රාස්වාම කියන එක ඉඩා පිංග කියලා කියනවා මේක. මෙන්න මේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාමත්ම සුදයි. කොහොම වුණත් අද දවසේදී ඕනෑම වැඩ කටයුත්තක් ආරම්භ කරන්නට පෙර ඔබට පුළුවන්කමක් තියෙනවා නම් එලෙඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලියක් කපුටන්ට කණ්ඩ දීලා කුමන ලග්නයකින් උපන් කෙනෙක් වුණත් වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා නම්, එහෙම නැත්නම් ගෙදර උස් ස්ථානයක එලෙඟි තෙල් මිශ්‍ර කිරිබතක් ගුලියක් හදලා තියලා ඔබේ සුබ ගමන පිටත් වෙන්න පුළුවන් නම් ඇති වෙන්න පුළුවන් බොහෝ පීඩා දුරු කරගන්න ඔබට හැකියාවක් ලැබේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක් අපි ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.